ඔබ හැමෝම ප්‍රධාන කරුණු තුනක් අනාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. එම් පළවෙනි කාරණේ මැතිවරණ දේශපාලනයට, පක්ෂ දේශපාලනයට කිසිසේත්ම සම්බන්ධ නැති රටේ අනාගතය පිළිබඳ. ඒ කියන්නේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ඉතාම බියජනක ප්‍රවෘත්තියක්. දෙවෙනි කාරණේ තමයි ආර්ථික පරිවර්තන පනත් කැටුම්පත. Economic Transformation Bill. පහුගිය කැබිනට් මණ්ඩලය අනුමත කරපු. තුන්වෙනි කාරණේ තමයි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ යෝජනාව. මෙන්න මේ ප්‍රධාන කාරණා තුන ගැන මම කැමති ඔබත් එක්ක කතා කරන්න. එම් පළවෙනි කාරණේ මම ඔබට කිව්වේ කිසිසේත්ම පක්ෂ දේශපාලන සම්බන්ධ කාරණාවක් නෙමෙයි, අපේ රටේ අනාගතයට සම්බන්ධ කාරණාවක්. ළමා අපයෝජන සම්බන්ධයෙන් රටක් විදියට ලැජ්ජ වෙන්න ඕන, බය වෙන්න ඕන කාරණාවක් මේක. මම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පහුගිය අඟහරුවාදා ප්‍රශ්න කරා. එතකොට ඒකට ලැබිච්ච පිළිතුර තමයි 2023 වර්ෂයේ 23/7/31 වෙනකොට මේ රටේ අධිකරණවල විභාගවන ළමා අපයෝජන නඩු සංඛ්‍යාව මහා අධිකරණවල 7495යි, මහේස්ත්‍රාත් අධිකරණවල 12583යි. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ කියන්නේ 20075ක්. මේ ඔබ මම මුණ ගැහිලා කතා කරන මේ වෙලාවේ 20075ක් ළමා අපයෝජන නඩු අපේ අධිකරණ පද්ධතිය විභාග වෙනවා. දෙවෙනි කාරණේ 2023 වර්ෂයේ පොලිසියටත් ළමා ආරක්ෂණ අධිකාරියටත් ලැබිච්ච ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 9436යි. 9436ක් අවුරුද්දකට වාර්තා වෙලා තියෙනව නම් ඒ කියන්නේ දිනකට ළමා අපයෝජන 26ක් වාර්තා වෙන්න ඕනේ. බය හිතෙන්නේ නැද්ද? ඒකත් නෙමෙයි බානක ප්‍රවෘත්තිය. ළමා ආරක්ෂණ අධිකාරියේ සහ පොලිසියේ තොරතුරු වලට අනුව ළමා අපයෝජන සිදුවන ළමා අපයෝජන වලින් 10ක් අපයෝජන සිද්ධ වෙනකොට 4ක් වාර්තා වෙන්නේ නැහැ. සමාජ ගැටලු, විවිධ ගැටලු නිසා වෙන්නේ 10න් 4ක් වාර්තා වෙන්නේ නැහැ. 6යි වාර්තා වෙන්නේ. ඒ වාර්තා වෙන 6 එකතුව තමයි 9436 කියලා කියන්නේ. ඒ ඉතුරු 4ක් වාර්තා වුණොත් ඒ කියන්නේ දිනකට 104ක්. ඒ කියන්නේ දිනකට 104ක් වාර්තා වෙන බවයි අපිට අනාවරණය කරන්න වෙන්නේ. ඒ කියන්නේ නැවත මම ඔබට කියනවා 9436ක් ළමා අපයෝජන 2023 වර්ෂයේ වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව දිනකට 26ක් ළමා අපයෝජන වාර්තා වෙන්න ඕනේ. හැබැයි ඒ වගේම පොලිසිය කියනවා මේ වාර්තා වෙන්නේ අපයෝජන 10ක් සිද්ධ වුණාම 4ක් වාර්තා වෙන්නේ නැහැ කියලා. ඒ 4ක් වාර්තා වුණොත් මේ සංඛ්‍යාව දිනකට 104ක් දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ වසරකට වාර්තා වෙන ළමා අපයෝජන සංඛ්‍යාව 109 ඉක්මවලා යනවා. වාර්තා වෙන සංඛ්‍යාව කිහිසේ වුණා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේක රටක අනාගතයකට හිතකර තත්ත්වයක් නෙමෙයි. එක පැත්තකින් දළ උපත් අනුපාතය 1000කට 12ක් බවට පත් වෙලා තියෙනවා. ඉතිහාසයේ අඩුම අනුපාතය බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් වැඩිහිටි ජනගහනය ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාව වාර්තා වෙනවා. අනිත් පැත්තෙන් දරුවෝ ඉස්කෝලේ යන්නේ නැති ප්‍රමාණය සමස්ත පාසල් ශිෂ්‍ය ගහණයෙන් 3ක් පාසල් යන්නේ නැහැ කියලා තියෙනවා. යන අයගෙන් උදෑසන ආහාර නැතුව 107ක් බඩගින්නේ කියලා ගිය සතියේ පාර්ලිමේන්තුවේදීත් වාර්තා වුණා. ඊළඟට දිනකට 26ක් අපයෝජන වාර්තා වෙනව දරුවන්ගේ පුංචි හිරිකැටියන්ගේ පවා. ඒ නිසා මේක ඉතාම රටක් විදියට ලැජ්ජ විය යුතු, බිය විය යුතු, කනගාටු විය යුතු කාරණාවක්. ඒ නිසා දේශපාලන මැතිවරණය එක එක මැතිවරණ ක්‍රියාවලින් අනිත් සියලුම දේවල් ආර්ථික කාරණා මේ සියල්ලම කතා කරන්න ඕනි. හැබැයි මම ඔබට ඉතාම ගෞරවයෙන් මාධ්‍ය මගේ මිත්‍රයන්ට ආරාධනා කරනවා මෙන්න මේක බරපතල තත්ත්වයක්. මේකට පාලකයෝ, දෙමව්පියෝ, අධ්‍යාපන ක්‍රම මේ සියලු දේවල් වගේ කියන්න ඕනේ. ඒ නිසා ලෝකේ ළමා අපයෝජන සිදුවීම අතින් අපි ලෝකේ ඉහළම රටවල් කාණ්ඩයට ඇතුළු වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයෙන් රට මුදව ගන්න එක සෑම දේශපාලන පක්ෂයකම, සෑම ආගමික කණ්ඩායමකම
සෑම පූජකවරයෙක්ගෙම සෑම දෙමව්පියෙක්ගෙම සහ අධිකරණ පද්ධතියේ සාම නිලධාරීන් මේ අපි හැම දෙනාගෙම මූලික වගකීම බවට මේක පත් වෙන්නට ඕනේ. මේ තත්ත්වයෙන් රට අපේ දරුවෝ බේරගන්න එක. එහෙම නැත්නම් අර හයිටියට වඩා අපිට ඉහළින් ඉන්න අනතුරු දායක තත්ත්වයක් අපේ රටට තීවීම වළක්වන්නට බෑ. අපි මැතිවරණ පස්සෙ දුවයි. මැතිවරණ ජයග්‍රහණය පරාජය ගැන එකිනෙකාට ඇඟිලි දික් කරගනී. හැබැයි අවසාන වශයෙන් වෙන්නේ දරුවන්ට අහිතකර ඉතාම අපි මේ ගමේ භාෂාවෙන් කිව්වොත් කාලකණ්ණි රටක් ඉතිරි වෙයි. නිසා මේ පිළිබඳව මහජන මතය අවදි කරන්න පුළුවන් මාධ්‍යවේදී ඔබට. නිසා ඒ පිළිබඳව ඔබේ කාරුණික ක්ෂණික අවධානය යොමු කරන්න කියලා කියන එක තමයි මගේ පළවෙනි ඉල්ලීම. ආර්ථික පරිවර්තන පනත් කෙටුම් පත. මේ පනත් කෙටුම් පත ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල්. මේ පනත් කෙටුම් පත පහුගිය සඳුදා 13 වෙනිදා කැබිනට් මණ්ඩලය අනුමත කරා. මේ පනත් කෙටුම් පතේ අන්තර්ගතය මොකක්ද කියන්නේ? මේ ආණ්ඩුව IMF ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී ඇතිකරගත් කොන්දේසි නීතියක් බවට පත් කර ගැනීමේ උවමනාව. IMF කොන්දේසි ටික නීතියක් බවට පත් කර ගැනීමේ උවමනාව තමයි මේ අන්තර්ගතය. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණය, ජාතික සම්පත් විකුණා දැමීම ඇතුළු සියලු යෝජනා නීතියක් බවට පත් කරන්න කැබිනට් මණ්ඩලය තීන්දුව කරන්නේ. තීන්දුව කරන්නේ කවද්ද? මැයි මාසේ 13 වෙනිදා. මේක නීතියක් විදිහට පාර්ලිමේන්තුවට එන්න ඕනේ. අපිට පාර්ලිමේන්තුවෙන් මේක බලා ගන්න පුළුවන්. මම මෙතන මතු කරන්න හදන වෙන කාරණා දෙකක්. පළවෙනි කාරණේ මොකද්ද? මහින්ද රාජපක්ෂ මැතිතුමා මැයි මාසේ 10 වෙනිදා හෝ 9 වෙනිදා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරා, ලිඛිත ඉල්ලීමක් කරා, මේ රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ ක්‍රියාවලිය කරුණාකරලා මේ මාස 4 නතර කරන්න කියලා. මේ මාස 4 ඉලමෙන මාස 4 මැතිවරණ කාල සීමාවක් නිසා ඒ සඳහා මැන්ඩේට් එකක් මහජන වරමක් මේ ආණ්ඩුවට මේ පාලකයන්ට නැති නිසා මේ විකිණීමේ ක්‍රියාවලිය වහාම මේ මාස 4ට අත්හිටුවන්නේ කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලීමක් කරනවා. ඛේද වාචකය තමයි ඒ ඉල්ලීම කළා පැය 72කට පස්සේ රාජ්‍ය නායකයයි මහින්ද ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට ආපු කැබිනට් එකයි තීන්දුව කරනවා මේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කරලා නීතියක් බවට පත් කරන්න ඕනි කියලා. දැන් මොකද මේකෙන් පේන්නේ? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැජ්ජාවට පත් වෙන්නට ඕනේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මගේ මිත්‍රයන් කනගාටුවට පත් වෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් හඳුන්වන්නේ පරමාදර්ශී නායකයා කියලා. ඒතර මේ මහින්ද ජනාධිපතිතුමාගේ ලියුමත් ඒ ලියුමට ක්ෂණික ප්‍රතික්‍රියාවක් විදියට ආණ්ඩුව සම්මත කරන කැබිනට් මණ්ඩලය සම්මත කරපු මේ පනතත් ඇතුළේ අපිට මොකද්ද පේන්නේ? මේ පරමාදර්ශී නායකය කියලා හඳුන්වන තමන්ගේ නායකයා කොයිතරම් අසරණ කරලා තියෙනවද? ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවගෙන් උත් ඉල්ලන්නේ මේ ලියුමකින් විරෝධය පළ කිරීම හොඳයි, නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඔබතුමාගේ ඉතිහාසයේ රාජ්‍ය සම්පත් රැක ගැනීම වෙනුවෙන් විවිධ ව්‍යාපෘති විවිධ අරගල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා ලියුමට සීමා වෙන්න එපා. මොකද ඔබේ ලියුම අපි තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැහැ කියලා ආණ්ඩුව පැය 72කින් ඔබට ප්‍රකාශ කරලා තියෙනවා. රටට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා මේක ඉතාම ඛේදජනක තත්ත්වයක්. ආණ්ඩුව තනි මතයට පුද්ගල මතයකට එකක් පාරක ඊයක් වගේ ගමන් කරන්න හදන්නේ, අසංවේදීව ගමන් කරන්න හදන්නේ. සම මේ ක්‍රියාවලිය මේ රාජ්‍ය සම්පත් හිතු මතයට පුද්ගලිකකරණය කිරීම. දැන් IMF එකේ කොන්දේසි අතරෙත් IMF එකේ කොන්දේසි අතරෙත් සමහර වැදගත් කොන්දේසි තිබුණා. දැන් උදාහරණයක් විදියට ආර්ථික ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යන්නට ඕනේ කියලා. සෑම ටෙන්ඩරයක් ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා තමයි සෑම දෙයක්ම කරන්නට ඕනේ කියලා. අපි දැනටම අපි අර කටුනායක වීසා ක්‍රියාවලිය තුළදී දැක්කේ මොකක්ද? ඒ සියලු ක්‍රියාමාර්ග අත්හිටුවලා. දැන් IMF එකේ
ඉදිරිපත් කරපු හොඳේ කියලා කියන දේවලුත් නතර කරලා යම් අගයීමක් කරන්න පුළුවන් කියලා හිතන කොන්දේසිත් වලට පයින් ගහලා හිතුවක්කාර විදියට තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරනවා කිසිම ජනවරමක් නැති පාලකෙක් ආණ්ඩුවක් රනිල් වික්‍රමසිංහට කිසිදු අයිතියක් නැහැ ඒක පැත්තකින් සදාචාරාත්මක නැහැ මැතිවරණ වේලාවකදී ආණ්ඩු පක්ෂයේ නායකයා මේක කියන විරුද්ධ රටට එසා මේ ක්‍රියාවලිය මැතිවරණය වෙනුවෙන් විතරක් නෙමෙයි රටේ අනාගතය ගැන හිතලා මේ සම්බන්ධයෙන් වහාම තීන්දුවක් ගන්නට ඕනේ කියලා කියන එක තමයි අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ නැවත ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර පෙරමුණට කියනවා තමන්ගේ පරමාදර්ශී නායකයා තම මේ විදිහට සමච්චල් කරන ආණ්ඩුවක් එක්ක ඔබ සැලසුම් කරන ගමන කුමක්ද ඉදිරියට යන්න ඔබේ ආශිර්වාදේ ඔබ ඡන්දේ ඔබ එකඟත්තේ තමයි මේ සෑම විනාශකාරී ක්‍රියාවලියක්ම කරන්නේ මම දැන් බැරිම තැන තමයි මහින්ද මහත්මයේ ලියුම රටට පෙන්න හරි ලියන්නේ නැත්තේ ඒ නිසා හුදු වචන වලින් ලියුම් වලින් සීමාට සීමා වෙන්නේ නැතුව මේ වෙනුවෙන් දැවැන්ත දේශපාලන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්නේ කියලා කියන එක අර පාර්ලිමේන්තුවේදී මේ පනත් ඉදිරිපත් කරන වෙලාවේ මේ මහින්ද ජන හිටපු ජනාධිපතිතුමාගේ මතය පක්ෂේ මතය නම් ඔබ පාර්ලිමේන්තුවේදී ඊට එරෙහිව පනතට එරෙහිව තීන්දුවක් ගන්නට ඕනේ කියලා කියන එක අපි දැඩිව කියනවා. ජනාධිපතිතුමා අගමැතිතුමාට උපදෙස් දුන්නු බව ඔබ වැනි මාධ්‍ය කීපයක් වාර්තා කරා පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා තිබෙන නාම යෝජනා අවලංගු කරන්න කියලා. අවලංගු කරන්න කියලා. දැන් ඊයේ නෙවෙයි පෙරේදා මාධ්‍ය වාර්තා කරේ. මොකද්ද මේ කරන්න හදන්නේ? ඊට අමතරව කිව්ව ජනාධිපතිතුමා පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න අපි සූදානම් කියලා. මේකත් ඔබේ මාධ්‍ය වාර්තා කරා මේ දෙකම පහුගිය පැය 48 ඇතුළතදී දැන් මොකද්ද මේ කරන්නේ ආණ්ඩුවට මැතිවරණ කාමය මේ කරන අද රුපියල් බිලියනකට වඩා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසම වීදම් කළා හමාරයි එතකොට අපි පාර්ලිමේන්තුවේදී මීට මාස ගානකට පෙර නාම යෝජනා පත්‍ර ලබා දීපු බාර දීපු 7000 ගණක් වන රජයේ සේවකයන් වෙනුවෙන් ඉල්ලීමක් කරා ඒ වෙලාවේ මේක අවලංගු කරන්න. කල මිනිස්සු මේ මැතිවරණය පවත්වන්නේ නැත්නම් අපමුදල් දෙන්න. කෝටි 17ක් විතර අපමුදල් තියෙනවා. ඒ වෙලාවේ ආණ්ඩුව නිහන වුණා. දැන් මේ කරන්න හදන්නේ වෙන කිසිම කාරණාවකට නෙමෙයි ආණ්ඩුව මැතිවරණ සිටියම ඇතුලේ. ඒක කඳුරට සංවර්ධනය මොවාමෙන් ප්‍රජා කමිටු මුවාවෙන් මේ විවිධ ජූලි 31 වෙනිදට පෙර සියලු සංවර්ධන කටයුතු නිමා කරන්න ඕනේ කියලා චක්‍රලේඛ ඉදිරිපත් කළා. මැතිවරණය ඉලක්ක කරගත්තු වැඩසටහනකට ආණ්ඩුව අවතීර්ණ වෙලා තියෙනවා. ආණ්ඩුවට තියෙන මැතිවරණ කාමය සංවර්ධන කාමය නෙමෙයි. හැබැයි ඉලෙක්ෂන් කමිෂන් එක කිව්වා මේක මේ වෙලාවේ මැතිවරණයක් බලාත්මක මැතිවරණය නීතිය බලාත්මක මොහොතක් මේ වෙලාවේ මේක කරන්න බෑ කියලා කියනකට ඔන්න දැන් තමන්ගේ අර ජරාජීර්ණ දුෂ්ට සහගත දේශපාලන න්‍යායපත්‍ර වෙනුවෙන් ආණ්ඩුව වෙනත් තීන්දුවකට අවතීර්ණ වෙන හදන්නේ. දැන් මේකේ දැන් ජනතාව කියන අපි පළාත් සභා මැතිවරණ තියන්නම් පරණ ක්‍රමයට. මෙහෙම බොරු කියන්න පුළුවන්ද රටකට? මෙහෙම විහිළු සපයන්න පුළුවන්ද? අපේ ගරු සුමන්දිරන් මන්ත්‍රීතුමා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට දැන් මාස 4කට 5කට පෙර පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ තියන්න ඕනි කියලා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනාවා. ඒක ආණ්ඩුව ප්‍රතික්ෂේප කරා ඒ වෙලාවේ. කළ දැන් කියනවා දැන් මේ නාම යෝජනා අවලංගු කිරීම පිළිබඳ පිටිපස්සේ තියෙන හිරිකිත ලැජ්ජා සහගත උවමනාව සමාජයෙන් වහන්න ඕන නිසා දැන් කියනවා සුමන්දිරන් මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව එරෙහි වෙලා එදා මාස 4කට පෙර අද කියනවා අපි පරණ ක්‍රමයට පළාත් සභා මැතිවරණ තියන්න සූදානම් කියලා. ලැජ්ජ නැති ආණ්ඩුවක් නෙමෙයිද මේක? ලැජ්ජ නැති ආණ්ඩුවක් නෙමෙයිද? තමන්ගේ මැතිවරණයක් වෙනුවෙන් මේ ආකාරයට මේ ආකාර ලැජ්ජා විරහිතව
රාජ්‍ය සම්පත් වැය කරන්න කටයුතු කිරීම සුදුසුද සදාචාරාත්මකද? දැන් මේකේ ඊළඟ කාරණය මතුවෙන්නේ මැයි දිනේ දවසේ ජනතුමා ගිහිල්ලා කඳුකරේ ජනතාව මුණ ගැහිලා කියනවා දෛනික වැටුප 1700 කරා කියලා. ඒ මිනිස්සු රවට්ටනවා. අද වෙනකන් එකේ නෛතික ක්‍රියාත්මක වීමක් නැහැ. හාම්බුදුන් කෙනෙක් කරන්න බෑ කියලා. එකඟත්වයක් නැතුව. එතන ඉතින් යාළුවෝ නිහඬ වෙනවා. මැයි දිනේ දවසේ කම්කරුවා රවට්ටන්න ලැජ්ජාවක් නැද්ද ජනතුමනි? ආණ්ඩුවට ලැජ්ජාවක් නැද්ද? මෙරටේ වතුකම් කරුවන් මේ විදිහට රවට්ටන්න. හැබැයි ආණ්ඩුවට ඒක අදාළ නැහැ. එසා ලැජ්ජ නැති ආණ්ඩුවක් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඒ වගේම අවසාන වශයෙන් මම ඉල්ලීමක් කරනවා. දැන් විශ්වවිද්‍යාල දරුවන් මේ මොහොතේ විශ්වවිද්‍යාලයෙන් බැහැර වෙලා ඉන්නවා. අනාධ්‍යන සේවකයෝ මේ දෙවනිද පටන් ගත්තු වර්ජනය අකණ්ඩව ගෙනියනවා. දැන් විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බෑ. මේ අනාධ්‍යන සේවකයෝ හදිසිය ගනිපු තීන්දුවක් නෙමෙයි. ජනවාරි දෙවනිද තමයි පළවෙනි සංකේත වර්ජනය පැවැත්වුවේ. ඔවුන්ට සාධාරණ ඉල්ලීමක් තියෙනවා. එහෙනම් ඔවුන් සංකේත වර්ජනයක් කරලා පෙන්නවා මේ වැටුප් විෂමතාවය දීර්ඝ කාලයක් තියෙන එකක්, කරුණාකරලා මේ විසඳන්න කියලා. ආණ්ඩුව දැන් කන් ඇහෙන්නේ නැහැ. ආණ්ඩුව දෘශ්‍යාබාධිත රෝගෙන් පෙළෙනවා. ආණ්ඩුව ශ්‍රව්‍යාබාධිත රෝගෙන් පෙළෙනවා. ඇහෙන්නතු ඉන්නවා, පේන්නතු ඉන්නවා වගේ ඉන්නවා. දැන් උත්සන්න තැනට ඇවිල්ලා එඳා වර්ජන රැල්ලකට ආණ්ඩුවේ හිතුවක් කාරකම උද්දච්චකම වර්ජන රැල්ලකට පාර කියනවා. නිසා අපි ආණ්ඩුවට බල කරනවා මේ සාධාරණ ප්‍රශ්න මේක විසඳන්න. සාධාරණ ප්‍රශ්න විසඳන්න කරුණාකරලා මැදිහත් වෙන්න. රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව දැවැන්ත ජනපෙළ ගැස්මක් ගොඩනැගමින් පවතිනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සුබ සාධන ජනතාවගේ අර දුප්පත්කමේ රේඛාවෙන් යට ඉන්න අහිංසක මිනිසුන්ගේ වෙනුවෙන් තිබෙන ආයතන කුණු කොල්ලයට විකුණන්න හදනකොට, කැලිවලට කැබලිවලට වෙන් කරන හදනකොට ඊට එරෙහිව ජන රැල්ලක් මතුවෙනවා. ඒ ජන රැල්ල හිතන්න එපා ආණ්ඩුව පොලිසිය යොදවලා මර්ධනය කරලා මේක නවත් ගන්න පුළුවන් එකක් කියලා. ඒත් විද්‍යුත් විකාශන පනතේ අතරේ ඔබට ඍජුව බලපාන මෙරටේ සියලු මාධ්‍ය ආයතන වල කට වහන්න කටයුතු කරන පනත දැන් පාර්ලිමේන්තුවට දෙවනවර කීම්ස්ලා ඉදිරිපත් කරන බලාපොරොත්තුලා ඉන්නවා. මේ සියලු කාරණා ගැන මං ඔබේ අවධානය මේ මොහොතේ යොමු කරනවා. අවසාන වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා විභාග දෙපාර්තමේන්තුවට. අපසම සාමාන්‍ය පෙළ විභාග ක්‍රියාත්මක කරන වෙලාවේ විද්‍යාව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් දරුවෝ සාධාරණ දුක්ගෙන විලක් ඉදිරිපත් කරා. ඊයේ මම දැක්කා විභාග කොමසාරිස්තුමා ඒ ප්‍රශ්න දෙක වෙනි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ මට මතක විදිහට 9 වෙනි ප්‍රශ්නෙත් 30 වෙනි ප්‍රශ්නෙත් වර්ණ ප්‍රශ්න පත්‍රයේ ඒ වෙනුවෙන් ෆ්‍රී මාක්ස් දෙකක් දෙන්න, නිදහස් ලකුණු දෙකක් දරුවන් හැම දරුවෙක්ටම ලබා දෙන්නට ඕනේ කියලා තීන්දුවක් අරගෙන තිබුණා. ඒ වැරද්ද පිළිබඳව කතා කරන අතරෙම ඒ ගනිපු තීන්දුව දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගන්න ලැබූ හොඳ තීන්දුවක්. අපි ඒකට සුදිවන්ත වෙනවා විභාග දෙපාර්තමේන්තුවට. බොහොම සුදී මන්ටනවා. දැන් මේ අලුතෙන් මේ අනුතාත්තේ ජනාධිපතිවරයෙකුට පුළුවන් ද මේ රටේ දේපල විකුණන්න එන බලයක් තියෙනවද? නැහැ. මේක තමයි මොකද මැන්ඩේට් එකක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මේ කැබිනට් එකටත් ඒ මහජන එකඟත්වය නැහැ. ඒක අපි කියන්නේ කරුණු දෙකක්. එකක් මැන්ඩේට් එකක් නැහැ. අනිත් පැත්තේ මැතිවරණය මේ අභිමෝහි මැතිවරණ කාසන්න වෙලාවේ නිශ්චිත වශයෙන්ම පරාජය උරුම වෙන බව දැනගන්න ආණ්ඩුවක් පරාජයට ඉස්සෙල්ලා තමගේ ගනුදෙනු ටික ඉවර කරගන්න යනවා. ඒකයි මම හිතන්නේ ඉවසලා බැරිම තැනදී මහින්ද රාජපක්ෂ මහත්තයාත් මේක හිතෙන්නේ නැත්තේ මෙහෙම හරි ප්‍රකාශයක් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ මේ වරද ආරෝපණය වෙන්නේ ඔවුන්ට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේක අදාළ නැහැ. එතුමාගේ දේශපාලන න්‍යාය පත්‍ර 2002 රීජෙනි ශ්‍රී ලංකා සෞභාග්‍ය දැක්මට මුවා වෙලා මහින්ද චින්දනට මුවා වෙලා ඒක බෆර් එකක් විතර ඉස්සරහට දාලා, පලියක් විතර ඉස්සරහට දාලා සෞභාග්‍ය දැක්ම රීජෙනි ශ්‍රී ලංකා මේ පැත්තේ ක්‍රියාත්මක කරනවා.
ඉතින් ඒකට කිසිම අයිතියක් නෑ. මේක ශීලාචාර නෑ. ආණ්ඩුවේ වෙනි තීන්දුව වලට පැමිණීම පව ශීලාචාර නෑ. ඒකයි පොහොට්ටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු මේ පිළිබඳව තමන්ගේ පරමාදර්ශී නායකයා මෙහෙම ප්‍රකාශ කළ තියෙන වෙලාවක හෝ මේ තීන්දුවට අවතීර්ණ වෙන්න බැරි නම්, ඒ කියන්නේ මාධ්‍ය රටට කියන්න මේක මුළුමනින්ම රංගනයක්, මුළුමනින්ම විකාරයක් කියලා කියන දේ මාධ්‍ය රටට කියන ජනාධිපතිතුමාට ඔබේ ප්‍රශ්නේ පැහැදිලි. කිසිදු අයිතියක් නැහැ, නෛතික අයිතියක් නැහැ, ව්‍යවස්ථාපිත අයිතියක් නැහැ, සදාචාරාත්මක අයිතියක් නැහැ. සමහර ආයතන තියෙනවා. දැන් මමම කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කළා තියෙනවා ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට. රාජ්‍ය මාධ්‍ය ආයතන හතරක් නඩත්තු වෙනවා. පොල් සම්බන්ධයෙන් මාධ්‍ය තුනක්, මේ ආයතන තුනක් තියෙනවා. පොල් සංවර්ධනය, පොල් ඉඳවීම, පොල් පරිශන. ඒතර මේක එක ආයතනයක් බවට පත් කරගන්න පුළුවන්. ප්‍රතිව්‍යුහ කරන කියලා කියන්නේ ඒකයි. රාජ්‍ය වෙළඳපොළ ඒකාධිකාරය හිමි වෙන නිසා රාජ්‍ය රාජ්‍ය සම්පත් සමහර දේවල් තියෙනවා ආණ්ඩුව විසින් පවත්වාගෙන යන්නට ඕන. චීන මොඩල් එක ඉතා පැහැදිලිවක තියෙනවා. ලෝක හැම රටකම එහෙමයි. දැන් හිතන්නකෝ, දැන් ලංකාවේ පවුල් ලක්ෂ 18ක් ඉන්නවා. ඉතාම දුප්පත්කමේ, දැන් අස්වැසුම දෙනකොට පවුල් ලක්ෂ 27කට දෙනවා. ඒකේ දුප්පත්කමේ රේඛාවෙන් යට ඉන්න. ඒතර ඔවුන්ගේ සුබ සාධන, ඔවුන්ගේ විදුලිය, ඔවුන්ගේ ජලය පිළිබඳ ප්‍රශ්නේ ආණ්ඩුව තමන්ගේ වගකීමක් විතර ගන්න ඕනේ. ඒකට කේවල් කිරීමේ ශක්තිය තියෙන්නේ ඒ ආතරණ යම් බලයක් ආණ්ඩුවට තිබුණොත් විතරයි. ප්‍රතිව්‍යුහ ගත කරන්න ඕන තියෙන ආතරණ රාශිය මම ඔබට නම් කරා. දැන් මාධ්‍ය ගතත් මාධ්‍ය ආතරණ හතරක් තියෙනවා ආණ්ඩුවේ. මගේ පොල් සම්බන්ධ හොඳම උදාහරණය මාධ්‍ය පොල් සම්බන්ධ ආතරණ තුනක් තියෙනවා. ඉතින් මේක එකක් බඩට පත් කරගන්න එක ලොකු වැඩක් නෙමෙයි. එවැනි ප්‍රතිව්‍යුහ කිරීම සිද්ධ වෙන්නට ඕන. ඒ වගේම දිගින් දිගටම අඛණ්ඩවම මහජනතාවට බරක් වෙලා ගෙනියන ආයතන සමහර දේවල් තියෙනවා. විනිවිද පෙනෙන ආකාරයට අපිට ෂෙයා මාකට් යන්න පුළුවන්. දැන් ටෙලිකොම් එක ෂෙයා මාකට් එකට ගියා. දැන් ලාභ ලබන ආයතන බඩපත් වෙනවා. ඒ එන්නේ 96 දී. දැන් ඒ ටෙලිකොම් එක අවුරුද්දකට බිලියන 12ක් ලාභ වාර්තා කරන ටෙලිකොම් එක විකුණන්න යනවා. ඒ මොන අරමුණකින්ද? ලාභ ලබන හින්ද නෙමෙයිනේ. ජාතික ආරක්ෂාවට බලපාන ආයතන අනිත් පැත්තෙන්. ඉතින් මේ පිළිබඳව අපිට කිසිසේත්ම අපි එකඟත් නැහැ. අපේ යෝජනාවලත් නැහැ. අපිට පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ඒ ජාතික සම්පත්, අත්‍යවශ්‍ය ජාතික සම්පත් මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් රැකලා දෙන්න. ඒක අපේ වගකීම, අපේ යුතුකම. අමාත්‍යංශ ලේකම් මූලු සහ ඇමතුරු විදේශ බැංකුල ඩොලර් ගණන් තැන්පත් මිලියන ගණන් තැන්පත් කරලා තියෙනවා කියලා. ඒ සම්බන්ධව කොහොමද හිතන්න මේ රටේ අධිකරණ ඇමතුමානි කියන්නේ? ඉතින් අධිකරණ ඇමතුමාම කියනවා නම් ඇමතුරු සහ ලේකම්වරු සහ ඇතම් ව්‍යාපාරික මේ විදිහට රාජ්‍ය මුදල් විදේශ බැංකුවල තැන්පත් වෙලා තියෙනවා කියලා කියනවා නම් ඔබ කියන විදිහටම ඉතින් මේ රටට දෙයියන්ගේ පිටවක් තියෙද? ආණ්ඩුව වඳින්න යන දේවාල දෙවියෝ, මිනිස්සු වඳින්න යන දේවාල වල දෙවියෝ ඉන්නවද? ඒ කියන්නේ ඉතින් ඉතා බරපතල තත්ත්වයක්. මේ සාමාන්‍ය රාජ්‍ය ඇමතිවරයෙක්, සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්, පසුබල මන්ත්‍රීවරයෙක්, හිටපු ඇමතිවරයෙක්, විපක්ෂ මන්ත්‍රීවරයෙක් නෙමෙයි කියන්නේ. රටේ අධිකරණ ඇමතුමානේ. එතුමා වගකීමෙන් මේ කතා කරන්නේ. එතුමා කට මඩ ගන්න කියනවා නෙමෙයිනේ. එතුමා බොහොම සබ්ජත්‍යක් සංස්කෘතියක් සහිත කැබිනට් ඇමතිවරයෙක්නේ. ඔප්පු කරලා තියෙනවා. එදා ඒක බය හිතෙන කතා මේවා. අර මම ඔබට කිව්වේ ළමා ප්‍රචාර සම්බන්ධයෙන් බය හිතෙන, දුක හිතෙන කාරණා ඒ වගේ රටේ අනාගතය ගැන නීතියේ ආධිපත්‍ය බිඳවැටීම එතුමා පෙන්නලා දෙන්නේ. රටේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීම රටක පරිහානියට නීතියේ ආධිපත්‍ය බිඳවැටීම තරම් බරපතල විදිහට බලපාන වෙන කාරණාවක් නැහැ. මම දැන් මේ වාහන සම්බන්ධ ලොකු කතා බහක් යනවා මේ මන්ත්‍රීවරුන්ට මේ කොමිට සම්බන්ධ විපක්ෂෙත් ඉල්ලලා තියෙනවා කියලා කියනවා. ඔබතුමාලත් ඉල්ලලා තියෙනවද මේ මන්ත්‍රීවරු 116 දෙනෙක් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරලා තියෙන බව ඔබ මාධ්‍ය වලින් වාර්තා 225 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා 116 දෙනෙක්. දැන් ඇත්තටම ආණ්ඩුවේ යුතුකමක් තුන සමහර මන්ත්‍රීවරු ඈත දුර බැහැර ඉඳලා මම වාහන බලපත්‍ර හතක් මගේ ජීවිත කාලය තුලදී අතර ගත නැති මන්ත්‍රීවරේ. රයිට්. හැබැයි මම මට තේරෙනවා, මම දන්නවා, මට පේනවා මේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආපු ඉතාම දුර බැහැර ඉඳලා එන මන්ත්‍රීවරුට බස් එකේ ඉන්න මන්ත්‍රීවරු ඉන්නවා දැන්.
ඉතින් ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට ආණ්ඩුවේ යුතුකමක් තමයි යම් වාහනයක් මම මේ කියන්නේ V8 සපයන කියලා නෙමෙයි එවැනි තෝරාගත්තු මන්ත්‍රීවරුන්ට ආර්ථික අර්බුදය බරපතල විදිහට ඔත්පල වෙච්ච වෙලාවක මහජන නියෝජ්‍ය සමනේ 970ට පෙර 74ට පෙර ආණ්ඩුවල ඒක ක්‍රියාත්මක වුණා එවැනි ක්‍රියාමාර්ගයක මේ පර්මිට් එක විකුණන්න කන්න දෙන්න නෙමෙයි නේ මම කියවට කියන්නේ මම පර්මිට් හතක් අතර ගත්තදී මන්ත්‍රීවරයෙක් විදිහට මම මේ කියන්නේ එතකොට ඒ අහිංසක මන්ත්‍රීවරුන්ට දින දුක් ගැනවිල්ලට සංවේදී වීම ආණ්ඩුවේ වගකීමක් හැබැයි ඒ අතරේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව හිතන්නේ නැතුව මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පමණක් ගැන කතා කරන එක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන විතරක් හිතන එක ඊට පමණක් You're watching the Life Traveler channel.